සමහර විට ඔයා මේ වගේ දේවල් විශ්වාස කරන්නේ නැතුවත් ඇති. අධිමානසික ශක්තියෙන් මියගේ ආත්මෙක ගනුදෙනු කරන්න පුළුවන් ණය ගැන. එහෙමත් නැත්නම් මියගේ ආත්මයක් ජීවත් වෙන කෙනෙක්ගේ ඇඟට ආරූඪ වෙනවා වගේ දේවල් ගැන. ඒත් මේ කියන සිද්ධි දෙක ඔයා පුදුමයට පත් කරනවා කියලා නම් මට විශ්වාසයි. ප්‍රමාණවත් තරම් සාක්ෂි නොතිබුණ හින්දා විසඳ ගන්න බැරි වුණු අබිරහස් මරණ අදහාගත නොහැකි අද්භූත බලවේගවල උදව්වෙන් විසඳලා ඒ ඝාතකයන්ට දඬුවම් දුන්න අවස්ථා දෙකක් ගැන තමයි මම දැන් මේ කියන්නට සූදානම් වෙන්නේ. සූසන්ගේ ඝාතනය 1976 මැයි 14 වෙනිදා අවුරුදු 14ක් වයස සූසන් ජේකොබ්සන් ඇගේ නිවසින් පිටත් වෙන්නේ රැකියාවක ඉන්ටර්විව් එකකට යන්න කියලා. ඒත් එයා නැවත ගෙදර ආවේ නැහැ. සූසන්ගේ පවුලේ අය පොලිසියට කතා කරලා මේ විස්තරේ කියනවා. ඒත් ඒ ගැන වැඩි උනන්දුවක් නැතුව උඩින් පල්ලෙන් හොයලා බලපු පොලිසිය අය සූසන් එයාගේ පෙම්වතා වුණු ජේම්සි හොවකින්ස් එක්ක පැනලා ගිහින් කියලා තමයි ගෙදර ආයිට කියන්නේ. හැබැයි සූසන්ගේ දෙමව්පියන් පොලිසිය කියපු දේ ගැන නම් සෑහීමකට පත්වන්නේ නැහැ. සූසන් නැවත එයි කියලා සති දෙකක් බලාගෙන හිටියත් එයා නැවත ගෙදර ආවෙත් නැහැ. සූසන්ට මොකද වුනේ කියලා හොයාගන්න යාලට වෙන කිසිම විකල්පයක් තිබුණේ නැති නිසා මෙයාලා කරන්නේ අධිමානසික ශක්තියක් තියෙන ඩොරති එලිසන් කියන කාන්තාව ළඟට ගිහින් සූසන් ගැන තොරතුරක් හොයාගන්න උත්සාහ කරන එක. අධිමානසික ශක්තිය. එහෙමත් නැත්නම් මෙයාට තියෙන යම් গুপ্ত බලයක් පාවිච්චි කරලා ඩොරති පොඩි හෝඩුවාවල් කිහිපයක් මෙයාලට දෙනවා. එයා කියනවා MAR කියලා රතු පාටින් ස්ප්‍රේ කරපු අකුරු තුනක් ගහලා තියෙන තැනක් ගැන. ඒ වගේම අත්තරල දාපු කාර් එකක් කුළුණු දෙකේ පල්ලියක් තෙල් වැනි දෙයක සුවඳක් ගැනත් ඇය විස්තර කරනවා. ඩොරති අවසානයේ කියනවා සූසන්ගේ පෙම්වතා විසින් ඇගේ ගෙල සිර කර මරණයට පත් කළා කියලා. මේ දේවල් කියලා අවුරුදු දෙකක් ගත වුණත් ඒ හොඩුවාවල් කිසිම දෙයක් ඔවුන්ට හමුවන්නේ නම් නැහැ. ඒත් එක දවසක් තරුණයෝ තුන්දෙනෙක් ඇවිදින් යන වෙලාවක බැරල් එකක තිබිලා මල සිරුරක කොටස් හමු වෙනවා. ඒ සිරුර තිබුණ ස්ථානයේ අසලම ගලක MAR ලෙස රතු පාටින් ස්ප්‍රේ කරපු අකුරු තුනත් ද්විත්ව කුළුණු සහිත පල්ලියත් අත්තර දමපු කාර්යකකුත් දකින්නට තියෙනවා. ඒ වගේම ඔවුන්ට ඒ මල සිරුර කොටස් හමු වුණ බැරල් තෙල් පුරවන්න යොදාගත් ඒවා. ඉතින් ඩොරති ඇගේ গুপ্ত බලෙන් හෙලි කරපු හොඩුවාවන් එක්ක මේ මල සිරුර සූසන්ගේමයි කියලා පැහැදිලිවම පේන්න තිබුණා. සූසන්ගේ සිරුරත් එක්කම මිනිමරුම සම්බන්ධව හමු වුණු අනෙකුත් සාක්ෂිත් පොලිසියට හම්බුණා. තමාගේ පෙම්වතිය ගෙල සිර කරලා මරලා දාපු ඩෙප්සේ හෝකින්ස් මේ අපරාධයට වැරදිකරු බවට පත් වෙනවා. මේ සාහසික මිනිමරුමට දඬුවම විදිහට අවුරුදු 22ක් ඔහු සිරගත කරනවා. ටෙරාසිටා භාෂා ඝාතනය. මේ සිදුවීමත් අදහාගත නොහැකි එකක්. දැන් අපි කතා කරන්න යන කාන්තාව ඝාතනය වීමෙන් පස්සේ එයාගේ මිනිමැරුම එයා විසින්ම විසඳපු කෙනෙක්. ටෙරාසිටා බාසා පිලිපින් ජාතික කාන්තාවක්. ඇය එක්සත් ජනපදයට පැමිණෙන්නේ ශ්වසන රෝග චිකිත්සකවරියක් ලෙස රැකියාවකට. ඇය අනිකුත් සේවකයන් සමග ඉතා මිත්‍රශීලීව වැඩ කරපු කෙනෙක්. ඒත් ඒ කාටවත් හිතාගන්න බැරි විදිහට 1977 දී ඇය අමානුෂික ලෙස ඝාතනය කරනවා. චිකාගෝ පොලිසිය ඇයගේ ඝාතනය ගැන පොලිස් පරීක්ෂණ සිදු කරනවා. ඒත් ඔවුන්ට මේ මරණය පිළිබඳ කිසිම හෝඩුවාවක් නොලැබුණු නිසා මේ සිද්ධිය විසඳීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒත් මාස 5කට පස්සේ සාමාන්‍යයෙන් මරණ පරීක්ෂණයකදී නොලැබෙන අමුතු විදිහේ හෝඩුවාවක් පොලිසියට ලැබෙනවා. මරණයට පත් වුණු කාන්තාව සමග එකට වැඩ කළ චූ ආ කියන වෛද්‍යවරයා තමයි මේ හෝඩුවාව පොලිසියට ලබා දෙන්නේ. ඔහු කියනවා Tamanගේ බිරිඳ ටෙරාසිටාගේ මරණය ගැන යම් දෙයක් හෙළි කළා කියලා. වෛද්‍යවරයාගේ බිරිඳගේ ශරීරයට ආරූඪ වුණ යම් ආත්මයක් මේ වගේ දෙයක් ඔහුගෙන් ඉල්ලලා තිබුණා. ඩොක්ටර් මට ඔබෙන් ලොකු උදව්වක් ඕන. මාව මරා දැමපු පුද්ගලයා තවම නිදැල්ලේ. වෛද්‍යවරයා බිරිඳගෙන් අහනවා ඔබ කවුද කියලා. බිරිඳ ඒ වෙලාවේ කියලා තිබුණේ මම ටෙරාසිටා භාෂා. මේ විදිහට වෛද්‍යවරයාගේ බිරිඳගේ ශරීරයට ඇතුළු වුණ ටෙරාසිටා තමාගේම ඝාතනය සිදු වුණ විදිහ සියල්ල හෙළි කරනවා. ඇයත් සමග එකට වැඩ කළ ඇලන් නැමැති පුද්ගලයා ඇයව මරණයට පත් කළ බව ඇය කියා සිටියා. පසුව ඇලන්ගේ පෙම්වතිය ළඟ තිබිලා ටෙරාසිටාට අයිති ආභරණයක් සොයා ගන්නවා. අවසානයේ ඇලන් විසින්ම ඝාතනය පාපෝච්චාරණය කිරීමෙන් පස්සේ මේ සාහසික ඝාතකයාට වසර 14ක සිර දඬුවමක් නියම වෙනවා. තවමත් විද්‍යාවෙන් මියගේ ආත්ම සමග ගනුදෙනු කිරීම වගේ දේවල් පිළිගන්නේ නැහැ. සමහර විට ඔබත් මේ දේවල් විශ්වාස කරන කෙනෙක් නොවෙන්න පුළුවන්. ඒත් මේ සිදුවීම් දෙක ගැන ඔබට මොකද හිතෙන්නේ? පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ අද්භූත සිදුවීම් ගැනත් මීට කලින් අහලා තියෙනවා නම් ඒ ගැනත් කමෙන්ට් එකක් දාමු නේද?